සාකච්ඡාවෙන් අනතුරුව කළුතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්තුවා. අද ගමේ ඉන්න ශ්‍රී ලංකා කාර්යෝ කියනවා වතුමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ආවොත් අද අපි ඡන්ද දෙන්නේ නැහැ. ඉතින් අපි මේක අතිගම ජනාධිපතිතුමාට හිටපු ජනාධිපතිතුමාට කිව්වා. එතුමා කියනවා අපි මම කොහොමද වතුමාන ජයග්‍රහණය කරනවා කියලා. පක්ෂේ නායකය රටේ ජනාධිපති වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටමයි පහර දෙන්නේ. රාජපක්ෂලා දකුණ දකුණටම පහර දෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නැමැතිවරු මේකට විරුද්ධ වෙන්නේ නැහැ. පල්ලිය අරගෙන කොහොමද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ දිනවන්නේ? අපි නෙමෙයි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් ඉවත් වෙලා වෙනම තරම් කරන්න ඕනේ කියලා ගම්වල පාච්චි කියලා. අපි පැහැදිලිව කියනවා මේ එන පළාත් පාලන මැතිවරණය ඔය කතා කරන ඇමතිවරුන්ට පුලතිසිපුර ජනාධිපතිවරයාත් එක්ක පළාත් පාලන මැතිවරණය කරන්න අපි මැදමුලන සාටකේ නායකත්වය තුල මේ පළාත් පාලන මැතිවරණය දෙනවා. මේ කණ්ඩායම් දෙක තුල බලමු කවුද ඉදිරියට යන්නේ කියලා. රටගොඩනැගීම සඳහා අවශ්‍ය වන්නේ පක්ෂ නොව ප්‍රතිපත්ති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයකට එක් වෙමින්. පක්ෂයක් තියෙන්නේ තමන්ගේ කර උඩ තියාගන්න නෙවෙයි. නියසේනාගේ මහත්මයා එක්සත් ජාතික පක්ෂය බිහි කරේ පක්ෂය හදන්න නෙවෙයි රට හදන්න. බණ්ඩාරනායක මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවේ රට හදන්න මිස පක්ෂය ගොඩනගන්න නෙවෙයි. සමහරු කියන්නේ අපි පක්ෂය මාරු කරන්නේ අපි ප්‍රතිපත්ති. චන්ද්‍රිකා කුමාරතුංගත් එක්ක යනවා ෆෙඩරල් ඉල්ලන. ඒ පක්ෂෙම කට්ටිය මහින්ද රාජපක්ෂත් එක්ක යනවා ඒකීය රාජ්‍ය. එක මිනිහා. අපි ප්‍රතිපත්තියට ගරු කරලා අපි ඉස්සරහට යනවා. මේ ලංකාවට ඕනේ පක්ෂ නෙවෙයි ප්‍රතිපත්ති. මේ ජනාධිපතිතුමත් අපි අග්‍රාමාත්‍යතුමත් දෙන්නාම අවිහිංසාවාදී චරිත. ඒකින්ද තමාරු කියනවා පණ නැහැ කියලා. බණ්ඩාරනායක මහත්තයාට මරා ගන්න එකක් කිව්වේ සෙවල වණ්ඩයි. අපේ රටේ මිනිස්සුන්ට ඕන හොඳ පපුව බඩ ඇඟපත තියෙන පුළුවන් නම් උඩු රවුලක් තියෙන එකෙක් ලැබුව හොඳට කුටි ගන්න. තමන්ගේ දරුවෝ උස්ස ගන්න. සුදු වෑන් ගේන්න. ඒ ආසයි අපේ රටේ මිනිස්සු. එහෙම එක්කෙනෙකුට. තමන්ම එයාට කියලා කෙලවගෙන තමන්ම කියෝ කිව්වේ. ඒක තමයි අපේ රටේ සමහරුන්ට තියෙන ආසාව. මෙරටට අවශ්‍ය වන්නේ සියලු ජාතීන් සමග එක්ව ඉදිරියට ගමන් කළ හැකි නායකයෙකු මිස රට කැබලි විලට බෙදෙන නායකයෙකු නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා. අද මේගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වමින් හිටපු ජනපතිනිය මේ අදහස් පළ කළා. තයිපොංගල් වෙනුවෙන් මීගමුව විජේරත්නම් විද්‍යාලයේ අද මෙම උත්සවය පැවැත්ුණා. ඊට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. පොඩි පොඩි ගුහාවල් හදාගෙන මේ නවීන ලෝකයේ අපිට ජීවත් වෙන්න බෑ. සිංහල බෞද්ධ ගුහාවක්, දෙමළ ගුහාවක්, ක්‍රිස්තියානි ගුහාවක් තව එකක් හදාගෙන මේ ජීවත් වෙන්න බෑ. එකට ඉදිරියට යන දියුණු වෙන ජාතියක් රටක් හැටියට දේශයක් හැටියට ගමන් කළ යුතුයි. මේ සඳහා හොඳ අවබෝධයක් තියෙන නායකයින් අපේ රටට අවශ්‍යයි. මේක කැරි කැරි කැරිය යුතුයි කියන නායකව අපිට අවශ්‍ය නැහැ. ජනාධිපතිතුමත් අගමැතිතුමත් ලොකු වෙනස්කම් තියෙන පක්ෂ දෙකකට අයිති අය. අද ජනාධිපතිතුමගේ මැතිතුමයි මමයි මෙතන ඉන්නවා. අපි ඡන්දය වෙලාවේ ගහ ගන්නවා. දේශපාලන වශයෙන් මේ පක්ෂ දෙකේ දැන් ඉතාමත් පුළුල් සංවිධානයක් තියෙනවා. විහපාලනය කියන්නේ සියලු දෙනාගේම නිදහස ගරු කරන ආණ්ඩුවක්. මගේ ආණ්ඩුවට විරුද්ධ වෙච්ච කෙනෙක්ට කතා කිරීමේ අයිතිය නැහැ කියලා මරලා දාන්න බෑ. පාලකවරු හොරු වෙන්න බෑ. දූෂණය කරන්න බෑ. රටේ මුදල් ජනතාවට ලබා දෙනවා මිසක් අපේ සාක්කුවට වක් කරගන්න බෑ. ඇමලිපිටියේදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව පොලිස් ප්‍රතිවරයාට එරෙහිව අධිකරණයේ හමුවට යන බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් විසින් අද ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළා. පසුගිය 4 වෙනිදා ඇඹිලිපිටිය මහඇල ප්‍රදේශයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් 29 හැවිරිදි සුමිත් ප්‍රසන්න ජයවර්ධන ජීවිතක්ෂයට පත් වුණා. සුමිත් ප්‍රසන්නගේ බිරිඳ සහ ඥාතීන් දිගින් දිගටම චෝදනා කළේ ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා ඔහුට පහර දී ඉහළ මාලයකින් පහළට තල්ලු කිරීමෙන් ඔහු මිය ගිය බවයි. තම ස්වාමි පුරුෂයාගේ මරණය සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවන බවට චෝදනා කරමින් සුමිත් ප්‍රසන්නගේ බිරිඳ සහ පවුලේ ඥාතීන් අද ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඇමිලිපිටි ඒස්පී වරයා සහ එච්කියුආයි වරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් ඇවිල්ලා සුමිත් ප්‍රසන්නව උඩුතට්ටුවට ඇදගෙන ගිහිල්ලා ඊට පස්සේ එතනින් පල්ලෙහාට දාලා ඊළඟ තට්ටුවෙන් පල්ලෙහාට ඒස්පී වරයා විසින්ම සුමිත් ප්‍රසන්නව තල්ලු කරනවා තමන් දුටු බව පැහැදිලිවම ඔහුගේ බිරිඳ ප්‍රකාශ කරනවා. ඒක මාධ්‍ය විතරක් කියන විතරක් නෙවෙයි ඒක විධිමත් පැමිණිලි පොලිස් ප්‍රතිවරයා දක්වා ඉදිරිපත් කළා තිබෙනවා. මේ රටේ සාමාන්‍ය මිනිහෙකුට මිනිමරුම් චෝදනාවක් නෙවෙයි ගහකින් හොරපොල් ගෙඩියක් ඇඩුවා කියලා චෝදනාවක් එල්ලුණොත් කොහොමද? ඔහු අත්තරුන වරගෙන පටන් ගන්න. ඒතර මේ තියෙන පුදුමාකාර අසාධාරණයක් මෙතරම් චෝදනාවට ලක් වෙලා තිබියදී මේ පිළිබඳව ආందోళనක ඇතුළත් තිබියදී පුදුමාකාර බලයක් නේ පොලිසියට තිබෙන්නේ. අපි ඊයේ දිනේදී පොලිස්පතිවරයාට එන්තරවාසියක් ඇව්වත් පැය 24ක් ඇතුළත අතරන් නොගත්තොත් එහෙම ඔහුට විරුද්ධව නඩු පවරන බවට අපි ලබන සතියේදී බලාපොරොත්තු වෙනවා. ඔහුට විරුද්ධව අභියාචන අධිකරණයේ රිට් එල්ලීමක් ඉදිරිපත් කරන්න මෙම චෝදනාවට ලක් වෙච්ච කට්ටිය අතරන් ගන්න කියලා.
මෙතර අලුත්ගම පොලිස් ස්ථානයේදී පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට පහර දුන් බව පවසමින් ජර්මන් ජාතිකයෙකුද අද ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. I went to police. I need help. I know only one name from the police officer. He was in one conference and all other people blocked me and many people round me. They catch me and want to take me directly in case. Maybe six person fixed me and then also they make like this and I got not enough breath. Ne? Exactly, I was full shock. Ne? And then one officer put the face till to here. One glass was broken and then my blood running. 9 hours මේ තැනත්තා පොලිසියට තොරතුරක් දැනුම් දෙන්න ගියාම පොලිසිය ඉන්න කට්ටිය වට කරගෙන ගහලා රෑ 10ට තමයි මහේස්ත්‍රාත්තුමාට ඉදිරිපත් කරේ. ඒ වෙනකම් මේ තැනත්තර කිසිම ප්‍රතිකාරයක් ලබා දෙන්න පොලිසිය ක්‍රියා කරේ නැහැ. අද පොලිස් කොමිසර් පැමිණලා දැම්මේ මේ සම්බන්ධයෙන් මේ නිලධාරීන්ට රෙහිව විනය පියවර ගන්න කියලා. ශ්‍රී ලංකා කියන්නේ නෙමෙයි විදේශිකයන්ට උනත් සලකන්නේ මෙහෙම තමයි ශ්‍රී ලංකාවේ පොලිසිය. ඔබ පැත්තකට ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් समस्त लंका समृद्धि संवर्धन कृषिकर्म पर्यवेक्षण निष्पादन सहकार निर्धारण के संघमे अद पेरवरु भंडारगम नगरी विरोधतावक निर्तवना ए अमात्य अजित पी पेरेरा महता समृद्धि निर्धारण संबंधी सिद्धुकल विवेचनात्मक प्रकाशेकर विरोधे पलकरमें නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා විසින් සමෘද්ධි නිලධාරීන් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය පසුගිය 15 වනදා සිදු කළේ කලුතර මෙලනිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී. අපි බබ්බු කියලා හිතුවා. අපි බබ්බුද? සමෘද්ධි ව්‍යාපාරයට ඕන නම් තනියෙන් වැඩ කරන්න. එහෙම වැඩ කළා බලන්න. කරපාරි හරිය කියලාද කියන්නේ? හා? අපි සමෘද්ධි, අපි දිවිනගුම, අපි ස්ට්‍රයික් කරනවා. කළා බලන්න ඔය ස්ට්‍රයික් එක කරන්න පුළුවන්ද කියන්නේ. මෙම ප්‍රකාශයට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ මෙම උද්ඝෝෂණය පැවැත්වුණේ බණ්ඩාරගම නගරයේදී. ඊට समस्त ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් සංගමේ සමාජිකින් එක්ව සිටියා. අද එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මැති අමතිවරු මිනිස්සු ගස් බඳින තැනට ආයි ඇවිල්ලා තියෙනවා. ඒ වගේම සමහර අය ඩිපෙන්ඩර් වලින් ගිහිල්ලා උස්සලා තර්ජනය කරන තැනට ඇවිල්ලා. පුළුවන් නම් කරන්න කිව්වා අපි ඇමතුමාට කියනවා අපි පුළුවන් නිසා අද එතුමාගේ නගර මැද්දට ඇවිල්ලා කරලා තිනවා. දැන් රෙදි ගලවලා තමයි එතුමාට කතා කරන්න සිද්ධ වෙන්නේ. උද්ඝෝෂණයේ පැවැත්වෙන අතරතුරදී මහින්ද රාජපක්ෂ මහතාද එම ස්ථානයේ අසලින් ගිය අතර ඒදී ඇති වූයේ මෙවන් තත්ත්වයක්. පසොරුවේ කලුතර දීපවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වේදීන් මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසීමක් කළා. සමෘද්ධි උද්ඝෝෂණයක් තිබුණා මේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා විසින්. රාජ්‍ය සමෘද්ධි නිලධාරීන් අන්තෝරුව ගා. ඔව්. මම දන්නේ නැහැ ඒක. ඔව්. මම එතනේ මොකට වාහන සෙනගීට ගිහින්ද ස්ලෝ වුණා. ස්ලෝ වුණාම තමයි පොලිමේ හිටියේ මං හිටුවේ මම. මං හිටුවා එතුමාගේ කාර්යාලයට ආපු කට්ටියක් ගියා. ඒකට පොලිමේ හිටියා ඒ කාර්යාලයට ඇතුළේ. කට්ටියක් බිම වාඩි වෙලා ඉන්නේ මේ කාර්යාලේ මේ කට්ටිය හිටියා. මං ස්ලෝ වුණා මං හිටුවා මේ එතුමාගේ චර ජාප්‍යද කියලා මේ. ඉතින් ඒ කට්ටිය තමයි කෑ ගැහුවා නේ මට. ජය වේවා දුව. ජනතාව දැන් පැහැදිලිව එළියට එන ගතියක් තියෙනවා. මගේ අදහස් ප්‍රකාශ කරන්න එයාගේ පොලිමේ හිටියා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමාගේ පොලිමේ හිටියා. අමාත්‍ය එම්කේ ඒඩීඑස් ගුණවර්ධන මහතාගේ අභාවයත් සමග පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට මෙවර විට පාර්ශ්ව කිහිපයක් හිමිකම් කීමට ඉදිරිපත් වේ තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසන්නේ මෙතෙපරිණයට පෙර එළඹ ගිවිසුමට අනුව එම මන්ත්‍රී ධුරය තම පක්ෂ වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයට හිමි විය යුතු බවයි. අමාත්‍ය එම්කේ ඒඩීඑස් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට පත් වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් 2015 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රසිද්ධ කළ ජාතික ලයිස්තු නාම ලේඛනයේ ගුණවර්ධන අමාත්‍යවරයාගේ නම 13 වන ස්ථානයේ සටහන් ව තිබුණා. ලයිස්තුවේ ඉන්නේ නම තමයි. හැබැයි අපිට බලන්න තියෙන දවස් 2-3ක් යනකොට මරණ කටයුතු ඔක්කොම ඉවරනාට පස්සේ තමයි මම ඉතින් මේ පුර පාඩු වලට අගමැතිතුමා ආවට පස්සේ එතුමා හරි තීන්දුව ගනි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසන්නේ පුරප්පාඩු වූ මන්ත්‍රී දුරේ හිමි තම පක්ෂයට බවයි. මහමැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් අපි අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ එළඹීම තුලින් අමාත්‍ය රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එම්කේඩීඑස් ගුණවර්ධන, ජයම්පති වික්‍රමරත්න මම ඇතුළු කණ්ඩායම මහමැතිවරණයට එක්සත් ජාතික පෙරමුණ යටතේ සම්බන්ධ වුණා. එයින් අපි තරඟ වැද පාර්ලිමේන්තුවට තේරීපත් වුණ අතර අපේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයට හිමි වුණ ජාතික ලයි
ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් දෙකින් එකක් MKDS ගුණවර්ධන මැතිතුමාටත් අනික් කසුන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මැතිතුමාටත් ලබා දුන්නා. මේ අභාවය තුලින් පුරප්පාඩු වෙන ඒ මන්ත්‍රී ධූරය සඳහා ඒ නිසි අයිතිය තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය නියෝජනය කරන නියෝජිතයෙකුට. ඉසල ඒ මිනිහයාගේ ආදාහනය කරගෙන ඉන්නකෝ ඈ ගෙදර ඒ මිනිහයා මේ මැරෙන්න ඉසලා මේ 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 තනතුරු ගන්න තාම එහෙම ජීවිනේ නැහැ දැන් හිරුසි IA විශේෂාංගය हिरु CIA हरहा EA अपहेलिकले नीति विरोधीव विदेशिकयन्गेन मुदल आयकर देवंदर प्रदीपागारये नरवीमट अवस्थाव सलसादेन आकारयाई एहि तवत् तोरतुरु रसक अपहेलिकरगत अतर प्रधान वशयेन कुडा दरुवन ऐतुलुव देशीय संचारकयन प्रदीपागारये नरवीमट कोतरम अवस्थाव इल्लुवद मेहि सेवकयिन ईट किसिसेत इड सलसा नोदेन बवयि हेलिवुयि मे ए बव ओउन्गेम वदनिन तहवुरु ऊ आकारयाई ප්‍රදීපාගාරය ආශ්‍රිතව සිදුවන මෙම නීති විරෝධී මුදල් ලබා ගැනීම පිළිබඳව නිරීක්ෂණය කළා ඒ එක් අවස්ථාවක අප එහි ළඟා වූයේ සංචාරක මග පෙන්වන්නේ කුලෙසයි ප්‍රදීපාගාර සේවකයන් අපගේ මුදල් කොටස ලබා දුන් අයුරුයි මේ මේ තවත් දඩයමකට ඔවුන් සැරසුණු අයුරුයි රජයට අය විය යුතු මුදල් බවට හඟවමින් විදේශිකයන්ගෙන් මුදල් අය කරන මෙම ජාවාරම යට සිටින්නේ කවුද? හෙට දිනේ මෙම ජාවාරම මෙලෙසම සිදු වේද? හිරු CIA අවධියෙන් දැන් තව දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ රටවටා හිරෝ තවත් කෙටි කාලයකදී GSP+ තීරුබද සහනය නැවත මෙරටට ලබාගත හැකි බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ අද පෙරවරුවේ යුරෝපා කොමිසමේ නියෝජිතින් විසක් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාසල් විෂය මාලාවට පළමු වසරේ සිට ලිංගික අධ්‍යාපනය සහ අන්තර් සබත්තා පැවැත්වීම යන අංශ ඇතුළත් ජීවන කුසලතා විෂය හඳුන්වා දීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි ආචාර්ය නටාෂා බාලේන්ද්‍රන් මහත්මිය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ පිරිමි පාසල් 8ක පමණක් ශිෂ්‍යත්ව කඩේම් ලකුණු සංශෝධනය කිරීම තුළින් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි වෙනත් විද්‍යාලවලට යාමට සුදුසුකම් සපිරු සියලු සිසුන්ට අසාධාරණයක් සිදු වන බව පවසමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය එකමුතුව අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා මේක ළමයින්ට ලැබිච්ච සාහනයක් නම් සමස්ත ළමයින්ට මේක තියෙන්න ඕනේ මේ වගේම මේ ලකුණු අඩු කිරීම තුළ බාලිකාවන්ට කිසිම සාධාරණයක් නැහැ දැන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ එක ලකුණක් අඩු කරලා දෙන පිරිමි ළමයින් විතරයි කොළඹ අවට පාසල් ගණන आगमन विगमन नीति उल्लंघन क्रीम संबंधी अतरंगुड़ पत्त सीट पेरटुगामी समाजवादी पक्षे देशपालन मंडल सभी कुमार गुंडरत्नम लबन पसंदा दक्वा तावदुरुडा रक्षित बंधनागार क्रीमट कैगल महेश्वर अधिकारने अदनियोक्कला අපරක්ෂාකාරී ලෙස යතුරුපැදිය දාවණය කළ යතුරුපැදි කරුවෙක් මඩකලපුව එරාවුරු නගරයේ පදිකමාරුවකදී මවක් සහ පුතෙකු අනතුරට ලක් කර පලායන ආකාරයේ අසල පිහිටි වෙළඳසැලක සවි කර තිබූ ආරක්ෂක කැමරාවක සටහන් වී තිබුණා. ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ මීටියාගොඩ තෙල්වත ප්‍රදේශයේදී වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අද පස්වරුවේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මහනුවර සුදුහුම් පොළ ප්‍රදේශයේදී තම දරු දෙදෙනා සමග දුම්රියට පැන සීදි විහානි කර ගැනීමට උත්සාහ කළ කාන්තාවකගේ දිවි බේරා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකි වී තිබෙනවා. එන සම්බන්ධතාව තියාගෙන ඉන්න අය ළමයි නිලදම දෙනවා. ඒ දුන්නොත් මට වැඩක් නැහැ නේද? මට බෑ බව් පවුල් දෙකක එක ජීවත් වෙන්න.